රුසියා යුක්‍රේන් යුද්ධය උග්‍රාතට චර්නොබිල් ව්‍යෂ්ටික කලාපයත් රුසියා වාතේ අවසන් සෙබලා දක්වා සටන් කරනවා පිරිමින්ට රටින් පිටවීම තහනම් කරමින් යුක්‍රේන ජනපති කියයි යුක්‍රේනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ගෙන්වා ගන්න විදේශ අමාත්‍යාංශයෙන් කඩිනම් පියවර හරිනුත් පාර්ලිමේන්තු පොලිසියත් අතර ඇති වූ ගැටුම ගැන විශේෂ පරීක්ෂණයක් අදත් පැය 5ක් ලයිට් කපන්න කොමිසමෙන් අවසර යුක්‍රේන් ගැටුම නිසා බොරතෙලත් ඩොලර් 105ට නැගී විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ සම්බන්ධක නොතකා රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කිරීමේ යුද්ධය ආරම්භ කර පැය 24ක් ඇතුළත යුක්‍රේන වැසියන් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර හමුදා සෙබළුන් 316 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා යුක්‍රේන ජනාධිපති විලෝදිමීර් සෙලෙන්ස්කී ප්‍රකාශ කළේ හමුදා සෙබළුන් මෙන්ම සාමාන්‍ය වැසියන්ද මියගිය පිරිස අතර වෙන බවයි මේ වන විට රුසියානු සහ යුක්‍රේන හමුදා අතර ඇති වූ බිහිසුණු යුද ගැටුම් වලින් අනතුරුව යුක්‍රේන පාලනයේ පැවති චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර කලාපයේ බලයද රුසියාව අත්පත් කරගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා රුසියානු හමුදා ගුවනින් ගොඩබිමෙන් සහ මුහුදු මාර්ගයෙන් යුක්‍රේනයේ උතුර නැගෙනහිර සහ දකුණු දේශ සීමා වලින් යුක්‍රේනය ආක්‍රමණය කළා මෙමාක්‍රමණයත් සමග ලක්ෂ ගණන් යුක්‍රේන වැසියන් නගර අතහැර පලා යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ ආකාරයෙන් මේ අතර 5 ලක්ෂයකට අධික ජනගහනයක් වෙසෙන මරියුපෝල් වරාය නගරයෙන් පිපිරීම් රැසක්ද වාර්තා වුණා එමෙන්ම යුක්‍රේන කලාපයේ ඇති චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ඇතුළු එම ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට රුසියා හමුදා සමත් වුණා. මීට පෙර 1986 වර්ෂයේදීද පිපිරීමකට ලක් වූ මෙම න්‍යෂ්ටික බලාගාරයෙන් විහිදී ගිය විකිරණශීලී ධාරාවන් යුක්‍රේනය, බෙලරුස් සහ යුරෝපීය රටවල් රැසකට බලපෑම් ඇති කළා. රුසියා ජනාධිපතිවරයා යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ගනු ලැබූ තීරණයට ලොවනන් දෙසින් බලපෑම් සහ විරෝධතා එල්ල වෙනවා. අද දිනේදී රුසියාවේ නගර 47ක් පුරා එරට වැසියන් ජනාධිපති පුටින්ගේ තීරණයට එරෙහි දෙවන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ උපදෙම විරෝධතා ව්‍යාපාරයන්ට එක් වූ දහසකට අධික පිරිසක් රුසියා පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර යුක්‍රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව රුසියාවට එරෙහිව නව සම්බන්ධක පනව ඇති අතර බැංකු වත්කම් අත්හිටු වීමටද කටයුතු කර තිබෙනවා. රුසියානු ආක්‍රමණය හමුවේ අවසන් සෙබලා දක්වා සටන් කිරීම බවට යුක්‍රේන ජනාධිපති ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඒ රට සිටින සියලුම පුරවැසියන්ට රටින් පිටවීම තහනම් කිරීමටයි ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේ. ඒ අනුව වයස අවුරුදු 18ත් 60ත් අතර සියලු පිරිමි පුරවැසියන් තවදුරටත් සිය මව් රට තුලම රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කරනවා. රුසියා ආක්‍රමණ හමුවේ රට තුල හමුදා නීතිය බලාත්මක කිරීමට යුක්‍රේන ජනාධිපතිවරයා ඊයේ කටයුතු කළා. යුක්‍රේනයේ ප්‍රධාන නගර සහ හමුදා කඳවුරු වෙත ගුවන් සහ මිසයිල් ප්‍රහාර අඛණ්ඩව එල්ල වෙමින් පවතින අතර රුසියානු යුද ටැංකි නගර සහ ගම් පසු කරමින් ඉදිරියට ඇදෙන බව වාර්තා වනවා. යුක්‍රේනයේ සිය හමුදා බලය ශක්තිමත් කරමින් 7000කට අධික නව හමුදා කණ්ඩායමක් යුක්‍රේනයට යැවීමට ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා. යුක්‍රේනයේ උත්සන්න වී ඇති යුදමය තත්ත්වයේ හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු තිබෙනවා. යුක්‍රේනයේ රැඳී සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙවන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. යුක්‍රේනයේ රැඳී සිටින සියලු ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙසට
क्यूहा अंकराही पिहिटि श्रीलंका तानापति कार्यालयवलट मेवन विटत् विदेश कटयुतु अमात्यांश उपदेश लबा दी तिबेनवा युक्रेने सिटिन श्रीलंकिकयन्ट मे संबंधयेन वैडिदुर तोरतुरु दैन गैनीम सदहा अंकराही पिहिटि श्रीलंका तानापति कार्यालये पै 24 पुरा क्रियात्मक दूरकथनयक्द स्थापित कर तिबेनवा जंगम दूरकथन 0290 53 44 56 94 98 अंके ओस्सेद स्थावर दूरकथन 0290 31 24 27 10 32 ओस्सेद मेम तोरतुरु लबा गत हेकी slemb.ankara@mfa.gov.lk යන විදුලි ලිපිනේ ඔස්සේද අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන් අතර ඊයේ පාර්ලිමේන්තු පිවිසුම අසලදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව කතානායක මහින්දයාපා අබේවර්ධන අද ප්‍රකාශ කළා. තවත් මැති ඇම්තිවරුන් කීප දෙනෙක් මේ පිළිබඳ අදහස් පළ කළා. उमतुमागे अवधान यम एम परपतल कर्णुटिपत्कर सिद्ध उना पदसी पक्ष नायक श्रीमखरी कंदवल मेघन तीन वार्ता तत्ते साकच्चा करला कटित किरीम අතිශය හදිසි කටයුත්තක් ලෙස සැලකීම වැදගත් වෙනවා මේ වගේ සිද්ධීන් ඇත්ත වශයෙන්ම හැම පාර්ලිමේන්තේම වුණා මට මතකයි එක් ගමනක් රවි වික්‍රමසිංහ මැතිතුමා මෙතන වාඩි වෙලා ඉන්නකොට මල් වඩබක් ගෙනල්ලා තිබ්බා මේවයි තිය ඇත්ත වශයෙන්ම අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ කොටසක් ඔබතුමාගේ තීරණය පොඩ්ඩක් කිරිලා බලලා කරන්න දෙයි කියලා මම ඉල්ලීමක් කරනවා ඊයේ ටෝච් කෙනල්ලා පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච හානිය කාට හෝ ජීවිතයකට දේපලකට හෝ හානි සිද්ධ වෙලා තියෙනවා දැන් අර බිස් කුඩු ගහලා ඔබතුමාලගේ පුටු පෙල්ලලා වහම දෙවන්ත හානියක් වුණා වගේ හානියක් සිද්ධ වුණාද කරුකතා මේ ටෝච් එක නෙමෙයි තියෙන ප්‍රශ්නය. ඒ පොලිස් නිලධාරින් කිව්වේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ බෑග් එකේ ඒ ටෝච් එකක් තිබිලා එයාගේ පුද්ගලික දෙයක් කියලා සර්ජන්ට් ආම්ස්ටර් දන්නලා ඔහු ඒ කොහමරි ටෝච් එක අරගෙන ඉවිල්ලා තියෙනවා. මේිට වැඩි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් මනුෂ්‍ය නායකකර මන්ත්‍රීමත් නැවත වාරක් ඉදිරියට ගිහලා පාසලයක් ගෙනල්ලා තියෙනවා. ඒ පාසලේ ගෙනියන්න එපා කියලා ස්කෑන් එකට දාද්දී බලහත්කාරයෙන් ගෙනියනවා තියෙනවා. මේකයි ගැටලුව. මේ වගේ පාසලයක් බලහත්කාරයෙන් ගෙනිනවා කියන්නේ ඒ ගෙනියනකොට ඒ පොලිසිය නිලධාරි මහත්තයා යනවා අපි මොනවද කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අපි ගෙනියන්න එපා කියලා ඒක කොහොම තියනවලු CCTV කැමරා එකේ පොලිසිය නිලධාරින් කියනවා ඉල්ලීමක් කරනවා ඒගොල්ලන් ඉන්ටර්ඩික් කරන්න නැතුව මේකන හොයන්න කියලා. මේ අහිංසක පොලිසිය නිලධාරින්. ඔව් මට අද උදේ කියනවා ඇමතිතුමා mantri කෙනෙක් කොහොමද අපි බලහත්කාරයෙන් නතර කරන්න කියලා අල්ලලා. ඒක කිරියල් ඇමතිතුමා පිළිගන්නවා මමත් පිළිගන්න ඕනේ මේක මහා මිනිස්සු විශාල විනාශයක් කරන මේකට අගමැතිතුමා එනවා අතිගරු ජනාධිපතිතුමා එනවා විපක්ෂ නායකතුමා එනවා सामाजिक मंत्री वरुंगे परीक्षण ඒදී යම් බාධාවක් කියලා තිබෙනවා කියන හැබැයි දෙවෙනි පාසලේ ගෙනල්ලත් පාර්ලිමේන්තු තුල සීම ඔය කියනවා බෝම්බ පිපිනක් සහ ජීවිත හානියක් සිද්ධ වෙලා නැහැ. හැබැයි අපි දකිනවා හරින් පන්දු එමුතුමා පෞගේ කාලේ කරපු සිදුවීම් එක්ක කිසි දෙයක අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙනවා. ඒ හරහා මේ අත්අඩංගුවට යනවන ගරුකතා නැගලේ කාලිමේන්තු වරප්‍රසාද වාර ගන්න පයි කියන ඉල්ලීම ඔබට කරනවා. අපි අත්අඩංගුවට ගන්න කියලා කවුරුත් කියලා නැහැ. අපි කියන්නේ මේ වගේ බරපතල ප්‍රශ්නයක් කියලා තිනවා ඔබතුමා නියෝග කරනවා කියලා හොයන්න වැර රාජකාරියට බාධා කරලා තිනවනේ නීතිය ක්‍රියාත්මකයි මේ විදිහට තමයි ගරු කතානායකතුමනි අර බොරැල්ල පල්ලිය ගිහිල්ලා බෝම්බ තියලා වල්ලා රෝහලේ බෝම්බ තියලා වල්ලා මේ බෙල්ලන්විල පන්සලේ බෝම්බ තියපු අය දැන් එළිවෙගෙන යන්නේ ඒ නිසා මේවට ඉඩ දෙන්න විදිහක් නැහැ මේ අතර අභවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පිළිබඳ පැවැත්වෙන ශෝක යෝජනා පිළිබඳ විවාදය අද පැවැත්වෙන අතර අග්‍රාමාත්‍යවරයා එම මන්ත්‍රීවරුන්ට තම ශෝකය පළ කළා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගන ආනන්ද සරත් කුමාර රත්නායක ආර් ආර් ඩබ්ලිව් රාජපක්ෂ සෝම්වීර චන්සිරි පී බී දිසානායක සහ එච් ආර් මිත්‍රපාල මන්ත්‍රීමන්ලාගේ අභාවය පිළිබඳව ශෝක ප්‍රකාශ යෝජනා මේ අවස්ථාවේ මම ගරු සභාවට ඉදිරිපත් කරනවා මා විසින් මෙතෙක් සඳහන් කර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ අභාවය සංවේගයට පත්
इतमला पौल सील दिना अपगे मागे सह राज्य शोके आ जनता शोके मे प्रकाश कर पौल साजिक अंत धन दिन सत् गौरव අද දිනේත් පැය 5කට වැඩි කාලයක් විදුලිය කපාදු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී කාණ්ඩ කිහිපයක් යටතේ පැය 4මාරකට වැඩි කාලයක් විදුලිය විසන්ධි කෙරුණා. ඒ අනුව අද දිනේත් ABC කලාපවලට උදෑසන 8:30 සිට රාත්‍රී 10:30 දක්වා කාලය තුල පැය 4 විනාඩි 40ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා. PQRST UVW යන කලාප සඳහා පමණක් අද උදෑසන 8:30 සිට රාත්‍රී 9:45 දක්වා අතර කාලය තුල පැය 5 විනාඩි 15ක විදුලි කපාදුවක් සිදුවනු ඇත. විදුලි කපාදුව සිදුවන ප්‍රදේශ පිළිබඳ වැඩිදුර තොරතුරු www.itnews.lk වෙබඩවියෙන් ලබා ගත හැකි. මෙලෙස විදුලි කපාදු කිරීමට ප්‍රධාන හේතුව වශයෙන් ඉන්ධන නොමැතිවීම පමණක් බල නොපාන බව විදුලි බල මණ්ඩලය පවසනවා. නිසි කලට ඉන්ධන නොලැබීම හේතුවෙන් සිදු වූ පාඩුව තවමත් පියවා ගැනීමට නොහැකි වී තිබෙනවා. जलाशय वलद जलमाट्टम पहल बसमीन तिबेन पसुबिमक जलविद्युत उत्पादनेद अर्बुदेट लक्व तिबेनवा मे अतर इंधन नोमेतिवीम हेतुवेन तापबलागार किहिपयक्म आक्रिय वुना मार्तु मस तूण्वनदा देवितेल मेट्रिक टोन 30 दहसक लबीमट नियमित अतर अदाल काल सीमावन तुलदी नयवर लिपि निकुत किरीमट हेकी वहोत मार्तु मासे तुल अकांड विदुरी सपेयुमक लबादीमट हेकी वितै अपेक्षा करन बव बलशक्ति अमात्यांशय निवेदने करनवा किसे नमुत विदुरी बल अमात्यांशय पवसन्ने नियमित काल वकवानुवट इंधन लबुनत वर्षाव पेमिनन तेक केटी कालयकट हो विदुलिय कप्पादु किरीमट सिदुवन बवई मे अतराद सवस काले मेगावोट 540क हिंगयक पवतिन अतर ए रात्री कालेदी मेगावोट 574 හිංගයක් බවට පත්වීමට ඉඩ ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිල්කෝ කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ හදිස්සි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටිනවා. අද පෙරවරුවේ නාරාහිඹිට මිල්කෝ කර්මාන්ත ශාලාව වෙත පැමිණි ජනාධිපතිතුමා කර්මාන්ත ශාලාවේ සියලු අංශවලට යමින් ඒවා නිරීක්ෂණය කළා. आइसक्रीम योगर्ट रसकल किरी पैकेट सह बोतल कल्किरी निष्पादन जनाधिपतितुमागे निरीक्षण लक्वना मेम कर्मांत शालाव आरंभ करनु लबुए एकदहस नमसी पनसात वसरेदी मिल्को समागमे मूल्म कर्मांत शालाव वाने मेम कर्मांत शालावाई सभापति रेणुक पेरेरा जनाधिपतितुमाट सेलु अंश संबंधेन करुणु पहदिलिकला अमात्य महिंदानंदालुद्गमगे राज्य अमात्य डीबी हेरत्यन महत्वरुंद निरीक्षण चारिकावट एक्व सिटिनवा හදිස්සියට ඔබගත් ණය මුදලට තබන ඇපය අසාධාරණ ලෙස ණය හිමියා පවරා ගතාද ඒ නිසා අගතියටපත් ඔබට සාධාරණයේ ඉලා සමත මණ්ඩලයට අමතරව යන්න හැකි තවත් තැනක් තිබෙනවා ඒ පිළිබඳව ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මෙලෙස කරුණු පැහැදිලි කළා මිනිස්සු ණයක් ලබා ගන්න වුණාම ගිහිල්ලා ණය දෙන පුද්ගලයා ගාව වැඳ වැටලා කොහොම හරි මේ ණයක් මුදලක් ගන්න. අර මිනිස්සයා කරන්නේ ඒකෙන් ප්‍රයෝජන අරගෙන උකස්කරයක් වෙනුවට කෙලින්ම සින්නක්කරොප්පුවක් ලියා ගන්න. ණයක් ලබා ගන්න ගිහිල්ලා Taman ඒ වෙලාවේ තියෙන හදිස්සියට අස්සංකල් වෙන එක හිස්කොළවල එහෙම නැත්නම් ඒක විකුණුම් කරයක් කියලා කමක් නැහැ. පස්සේ ඕක දෙනවා ඕක ගෙව්වට පස්සේ කියලා අර මිනිස්සයා කියන විශ්වාසය අරන් අර මුදලයි වටිනාකම. ඒ වෙලාවේ රෝග අතුරු තත්වයක් වෙන්න පුළුවන්. යම් කිසි දෙයක් බේර ගැනීම වෙන්න පුළුවන්. ඒ තත්ත්වය දැනගත්තාම පොලිසියට යන්න ඕනේ කෙලින්ම ණය සහන මණ්ඩලයට පෙස්සමක් ඉදිරිපත් කරන්න පුළුවන් අධිකරණ අමාත්‍යාංශය විශේෂයෙන්ම මේ ගැන අවධානය යොමු කළා ජනතාව සෑම දිනම කොළඹට එන්නේ නැතුව විමධ්‍යගත කරලා මේක විවිධ ප්‍රදේශවල පිටවන්න කටයුතු කළා තියෙනවා මම සහනයක් පතා ණය සහන මණ්ඩලයට යනවා හැබැයි ණය දුන්නේ ඔබතුමා නම් ඔබතුමාට ණය සහන මණ්ඩලයට ඉන්න කියලා ණය සහන මණ්ඩලයට කරන්න තියෙන ඉල්ලීමේ බලාත්මක භාවය මොකද්ද මොකද්ද ඒකේ තියෙන නීතිමය පටවිටාව බොහොම හොඳයි. ඒ කියන්නේ විනිශ්චයකාරතුමන්ලා මේකට සම්බන්ධ වෙන්න නිසා ඒ තුමන්ලාට බලය තියෙනවා යම් යම් අවස්ථා වලදී පැමිණ සිටියේ නැත්නම් පොලිසිය හරහා ඒ අයට ඒ දැනුවත් කිරීම කරලා ඒ අය ස්ථානයට ගෙන්නා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට ණය සහන මණ්ඩලයේ අවසාන නඩුවක් අහන්න පුළුවන්. ධනපූර්ණ තිදෙනයි. ඒ විනිශ්චයකාරතුමන්ලා තිදෙනාගේ එකගත්වයෙන් ඒ නඩු විභාගයක් ගිහිලා අවසන් තීන්දුවක් දෙන්න ණය හිමියාවිලා කියන ණය සහන මණ්ඩලයේ තියෙන වපසරි සම්බන්ධයෙන් අපිට ප්‍රශ්න තියෙනවා අපිට ඒක කරන්න. ඒකෙන් කිසිම බැඳීමක් නැහැ. එතනින් එහාට ඔවුන්ට දිසා අධිකරණයට යන්න පුළුවන්. මේ කරන්න හදන්නේ මූලික බේරුම් කරණය. සාමාන්‍යයෙන් මයස්ත්‍රාත් අධිකරණයට බලය නැහැ. සමත මණ්ඩල වාර්තාව නැතුව කටයුතු කරන්න. ඒ නිසා බොහෝ වෙලාවට පොලිසියට ගිහාම ඒ වගේ ආරවුලක් සම්බන්ධයෙන් ස්ථානාධිපතිතුමා කරන්නේ දෙපාර්ශවයට කියනවා ගිහිලා සමත මණ්ඩලයෙන් ගිහිලා විසඳ ගන්න බලන්න. එතනට ගිහිලා දෙගොල්ලෝ විසඳගත්තොත් ඒක හරි. ඒකෙදි විශේෂකාරවරු
නීතිවරු එතනට යන්නේ ඒ කටයුතු කරන්න. හැබැයි මෙතන වැදගත් දේ දසුන් අපි දැක්කා සමහර ප්‍රශ්න විසඳන්න මදි කියලා. ඒ කියන්නේ දැනට සමත මණ්ඩලය වල තියෙන කාර්යක්ෂමතාවයේ මදිද? 1988 අංක 72 ඒ කාලේ ඉඳන්ම එන පනත තමයි. නමුත් ඒක ක්‍රියාත්මක වෙලා යනවා. වැඩිපුර ප්‍රමාණය මුදල් සම්බන්ධ වෙන නඩු විසඳ ගන්න අධිකරණ බලයක් නැතිකම. මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි නිෂ්පාදන ආයතනයක අලෙවි කරුවෙකු බව පවසමින් වංචනික ලෙස මුදල් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. කිරිපිටි නිෂ්පාදන ආයතනයක අලෙවි කරුවෙකු බව පවසමින් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ගොස් මෙම පුද්ගලයා මුදල් ලබා ගන්නා බවයි හෙළි වී ඇත්තේ. මාරවිල මූලික රෝහලට පැමිණ ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර කිරිපිටි පැකට් ලබා නොදී හෙද නිලධාරීන්ගෙන් සූක්ෂම ලෙස රුපියල් 11,000ක මුදලක් ලබා ගැනීමට මෙම පුද්ගලයා සමත් වී තිබෙනවා. ඔහු මුදල් රැගෙන රෝහලින් පලා යන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණා. මම හෙවෝ කෝකිරිටික කියන්නේ දැසි කෝ මේ ඉස්සරහෙන් තියලා තියෙන ඉස්සරහට යන කියලා. ඊට පස්සේ අපි මිස්ටර් හතර දෙනාම ඉස්සරහට ගියාම ඉස්සරහ මගක් හොස්පිටල් එක ඉස්සරහට ගියාම මේ පාලි ළඟින් හතරද අපි කිව්ව අපිට උතරින් හැට එන්න බෑ. කෝකිරිටික කිව්වම මේ අර මිස් කියාටේ සාලේ තියෙන හිඳ ඒ මිස්ටර් මිස් කුට්ටක් ඔයා එන්නකෝ ඉස්සරහට කියලා කිව්වා. ඊට පස්සේ අපි මං කිව්වා මේ එහෙම යාට යන්න ඕනේ. ඔයගින් කිරිටික එන අරගන්න අරන් එන්නකෝ කිව්වම සිකියුරිටි කලන් තියෙනවා කිරිටික අරන් එන්න කියලා දැන්න ගියා. ඒ ගිහින් විනාඩි 10ක් විතර වගේ අපි එතෙන්ට ගහිටපුවා මනුස්සය නැති ඉන්න. අපිට ඊට පස්සේ ඉතල මේ මිනිහා කිරිටික හොරවැඩ. ඒක ඊට පස්සේ ඉතින් හොයාගෙන මිනිහා ගිහින් ඊට 11,000ක් අරන් ගියා වාර්තු. උතුනේ ගෑවිලා හැව්වා කුමාරි කියලා මිස් කෙනෙක් ඉන්නවාද කියලා. අවශ්‍යතාවය හොකුවාම කිරිටික වගේ අදිනවා කියලා ඒගොල්ලෝ කිව්වේ. හොයලා බලනකොට ඒ කියන්නේ මිස්ටර් කිරිපිටි අවශ්‍යතාවයක් කිවිලා තියෙනවා. ඒ නිසා මේ අපේ සිස්ටම් මැදිහත් වෙලා ඒක ගන්න උත්සාහ කරා. බිලක් දුන්නා. සිස්ටම් සාලේ ගෙවුවා. ඊට පස්සේ මේ මනුස්සයා ගියා. ආය ආවේ නැහැ. රත්නපුර ගොරකෑල ප්‍රදේශයේ මැණික් පතලකට කඩා වැදුණු අවිගත් පුද්ගලයන් 3 දෙනෙකු එහි සිටි පිරිසකට අමානුෂික ප්‍රහාරයක් එල්ල කරන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබෙනවා. මෙම ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් කැමරා දැක ඒව අක්‍රිය කර නැවතත් පහර දිම සිදු කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එක් තරුණයෙකුගේ හිසට එල්ල කළ පහරකින් මැහුම් 22ක් පමණ දැමීමට සිදු වී ඇති බව පොලිසිය පවසනවා. විපක්ෂ නායකවරයාට හෝ විපක්ෂයට රට ගොඩනගන වැඩපිළිවෙලක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය DB හේරත් පවසනවා. නෙළුම්මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වුවා. රට හතර පාරක් වැහුවා. මොන රටේද පුළුවන් නිෂ්පාදන ධාරිතාව පුළුල් කරන්න රට වහලා තියලා රට වහන්න 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 කියනවා. වහපුවාම අරින්න 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 කියනවා. ඇරලා තිනකොට මිනිස්සු මැරෙයි 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 කියනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ ඇත්ත දිහා බැලුවොත් මේක අපි අනුගමනය කළපු ආර්ථික ප්‍රතිපත්තිය හා බැඳිච්ච එකක්. දැන් මේ රටේ විපක්ෂ නායකතුමා නැත්තම් ඒ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයෝ මම අහන්නේ කොමන තැනකදීද අඩු වශයෙන් මේ රට ගොඩනගන්නේ මෙන්න මෙහෙමයි කියලා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරේ. එහෙම කරේ නැහැ. දැන් උදාහරණයට ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවයි ඔක්කොම කිව්වා එන්නත ගන්න ඔක්කොම එන්නත් දෙකම ගන්න තුන්වෙනි එන්නතත් ගන්න හැම වෙලාවකම ආයාචනා කරනවා ජනතාවට. ඒක ලබා දෙන්න කටයුතු කරනවා. හැබැයි විපක්ෂ නායකතුමාවත් විපක්ෂයේ නියෝජනය කරන නොන්ඩු කුමාර දිසානායකලවත් කොහෙවත් තැනක කියලා ඇහුණාද ඕගොල්ලොන්ට මේ එන්නත ගන්න ජීවිත රැක ගන්න එහෙම කියන්න ගියේ නැහැ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු 20-20 තරගයේ ලකුණු 62කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. ITN ආයතනයේ මේ විදිහට මේ විකාශනයක් කරලා අපිට පැහැදිලිව මේ දර්ශන ටික ලබා ගන්න අවස්ථාව දීම සම්බන්ධයෙන් මේ ස්වාධීන රූපවාහිනී ගරු සභාපතිතුමන්ට ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරනවා. පාර හොඳ තීරණයක් අරන් තියෙනවා. ITN එකට ටිකට් විකාශය ලබා දීලා තියෙනවා. ලංකාවේ හැමෝටම මේ සැරේ අතුටින් හොඳ පැහැදිලි දසුන් නැතිව මැච් එක බලන්න පුළුවන්. නියමයි ලස්සනට තිබ්බා. ITN එකටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් කරාට. තරගාවලියේ සූරතාවලිය ලංකාවට ගෙනත් දෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි ITN නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔවුන්ට ජයෙන් ජයම වේවා.
ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.